ස්වාමීන් වහන්සේ ධර්මය මෙනෙහි කරනවා කියන කාරණේදී මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු මෙනෙහි කිරීමද නැත්නම් මේ අනිත්‍ය ස්වභාවයම වැඩිවීමද හරිම කාරණේ? නෑ ඉතින් කොයි කොයි අවසානයේ සියල්ලම මේ වෙද්දි අපිට අවබෝධ කරගන්න තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේනේ. එහෙම. තේරෙනවද? දැන් ඉතින් මං පැවිදි වෙලා මං අවුරුද්දක් විතර යනකම් කවදාකවත් මං සූත්‍ර පොතක් කියවලා තිබ්බේ නැහැ. මං සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නැහැ. නමුත් මම සබ්බාවසෝ සූත්‍රය කියවන්න ගනිද්දී මේ මුළු සබ්බාවසෝ සූත්‍රය මගේ ජීවිතය තුළ තිබ්බා. තේරෙනවද? එහෙනම් මට දැනෙන සබ්බාවසෝ සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා. මොකද ඒ නමුත් මම ත්‍රිපිටකය කියවලා තිබ්බේ නැහැ. සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නැහැ. එනිසා අපි ආරෂ්ඨාංගික මාර්ගය තුළ හිටියොත් ආරෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් හිටියොත් මුළු ත්‍රිපිටකයේ මාර්ථය අපේ ජීවිතය තුළ තියෙනවා. පූර්ව ත්‍රිපිටකයේ මාර්ථය අපේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් ඕක තව කෙනෙක් පිළිගන්නේ නැහැ. දැන් දැන් සුමාන ස්වාමීන් වහන්සේ නමක් ආවා. දැන් ගිය සුමානෙට ඉස්සෙල්ල සුමානෙ උන්වහන්සේ මට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ කියනවා දැනුම අතහරින්න ඕනේ කියලා. ඒ කියන්නේ කියවීම අතහරින්න ඕනේ, මේව අතහරින්න ඕනේ කියලා. ඉතින් සවනද බුදුරජාණන් වහන්සේ කියනවානේ දැනුම අවශ්‍යයි, භෞතික භාවය අවශ්‍යයි කියලා කියනවා. තේරෙනවද? ඉතින් මං කිව්වා ඒක අවශ්‍යයි. මමත් ඉගෙන ගත්තා, මමත් දැනුම ලබා ගත්තා. නමුත් ඒ දැනුම අත්හැරියකනයි අවබෝධය සකස් වෙන්නේ. තේරෙනවද? නමුත් මොකද්ද පූර්වයේ හේතුවක් නිසා මට ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි මගේ ජීවිතේ බලපෑවේ. මම සූත්‍ර වලින් කවදාකවත් දැනුමක් ගත්තේ නැහැ. සූත්‍ර කියවලා තිබෙත් නැහැ. නමුත් සූත්‍ර කියවනකොට ඒ සූත්‍ර වල හැම අක්කෙන් මගේ ජීවිතය තුල තිබ්බා. ඒ වෙලায় මං කල්පනා කරලා බලුවා කොහොමද මේක වෙන්නේ කියලා. සබ්බාවසෝ සූත්‍රේ මං කියවලා නැහැ. නමුත් සබ්බාවසෝ සූත්‍රේ මම ලිව්ව දෙයක් කියලා මට දැන් හැඟෙනවා කියලාද්දි. එතකොට මං දැනගත්තේ අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙヒතියොත් මුළු ත්‍රිපිටකේ මාර්ගයම අපේ ජීවිතය තුල තියෙනවා. ත්‍රිපිටකේ මාර්ගය අපේ ජීවිතය තුල තියෙනවා. දැනුම අවශ්‍යයි, දැනුමෙන් තොර අවබෝධයක් කරා යන්න බෑ. නමුත් කවදා හරි දවසක දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. නමුත් අවබෝධයේ අවසානයේ ලබන්නේ මොකද්ද? එක්කෝ අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා, නැත්නම් අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. තේරෙනවද? ඔය දැක්කේම ඔය අවබෝධයේ සියල්ලම හරය තමයි සූත්‍ර කියලා කියන්නේ. සූත්‍ර සියල්ලම අවසානයේ යොමු කරලා තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන තැනට යන්නයි අපිට කියලා තියෙන්නේ. එනිසා මේ සූත්‍ර දැනීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මට නම් මොකද්ද හේතුවක් නිසා මම ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉඳලායි සූත්‍ර දැනගත්තේ. ආර්ථික ජීවිතයට ගත්තේ නේද සූත්‍ර හොයාගෙන මං ගිහිල්ලා ගියේ නෑ. දැන් වුණත් මට සූත්‍රයක් කියවද්දී ඒ සූත්‍රයේ අර්ථය මගේ ජීවිතේ තියෙනවා. කමතරම් විදියට සෝන්නාංශ අනුත්‍යයි කියන කාරණේම වඩනවා නම් එයාට ආයි වෙන අවශ්‍යතාවයක් නෑ නේද? සද්ධාම තියෙන්න ඕනේ. එහෙම පරිපූර්ණ වෙනවා, සීලෙන් පරිපූර්ණ වෙනවා. අනිත්‍යයි කියන්නේ කුමක අනිත්‍යද? පංච උපාදානස්කන්ධය අනිත්‍යය. ඉස්ලාම් රූපේ අනිත්‍යභාවය තමයි අපි දකින්නේ. ඒරු සද්ධාව තුළින් පරිපූර්ණා, සීලෙන් පරිපූර්ණා, ඊළඟට ඒ අනිත්‍ය සංඥාවයි වැඩෙන්නේ. අනිත්‍ය සංඥා වැඩෙන්නේ කුමක් හේතුවද? අනිත්‍ය දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. ඔය ප්‍රශ්නේ මම සාමාන්‍යයෙන් මම ගල්ප ගන්න දෙයක් මට ප්‍රශ්නේ මේ උවහන්සේගේ උත්තරෙන් දුන්නේ. ඒ කියන්නේ ඇහුවා දැන් මට මං කිව්වා මේ විදිහට තමයි දකින්නේ කියලා. එයා කොහොමද ඔබ මේක දකින්නේ කියලා. මං කිව්වා මට රූපියක් අනිත්‍ය භාවය සහ අපිට මේ විදිහට තමයි ස්වාමීන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපදේශනා මම අර පිළිවෙලට තියෙනවා. ඒ විදිහට තමයි ඒ රූපිය අනිත්‍ය භාවය සහ ඉතින් දැනුම අවශ්‍යයි කියලා මම ඉන්නේ. ඔව්. ඉතින් අද මෙහෙම කියන්නේ මං කියන්නේ දැනුම අතහරින්න ඕනේ කියන්නේ. මම කියනවා නම් අතහරින්න කියලා පුතේ ඔබ අල්ලාගෙන ඉන්න දෙයක් මං අතහරින්න කියන්නේ. තේරෙනවද? එහෙනම් ඔබ ළඟ තියෙන දෙයක් අතහරින්න කියන්නේ. එහෙනම් දැනුම තියෙන්න ඕනේ. දැන් දැනුම තියෙන්න ඕනේ. නමුත් හැමදාම දැනුම පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔබට දැනුම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඔබ සාරා සංක කල්ප ලක්ෂ 100 කෝටි ගාන බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් ඔබ දැනුම එක්කව කරලා තියෙනවා කියන්නේ. එහෙනම් දැනුම ඔබ තුල තියෙනවා. එහෙනම් තියෙන දෙයක් තමයි මං අතහරින්න කියන්නේ. එහෙනම් දැනුම එපා කියලා මිතින් කියන්නේ නැහැ. අතහරින්න කියලා මං කියනවා නම් අතහරින්නේ අල්ලාගෙන ඉන්න දෙයක්. තේරෙනවද? එන අල්ලාගෙන ඉන්න දැනුම ඔබ තුල තියෙනවා. තේන්නා. ඔබ තුල තියෙන දෙයක් මම අතහරින්න කියන්නේ. ඒකෙන් කොතනකවත් අරම අර ස්වාමීන් වහන්සේට ඕක තමයි පැටලගත්තේ. මං උන්වහන්සේට කිව්වා නැතනට මං අතහරින්න කියලා කියන්නේ. අතහරින්න කියලා කියනවා නම් දැනුම ඔබ තුල තියෙනවා. ඔබ තුල තියෙනවා දැනුම. එහෙනම් මේ දැනුම මත අතහරින්න කියලා මං කියන්නේ අවබෝධය කරා එන්න කියලා. ඒකයි එහෙම කියන්නේ. ඒ විදිහට ප්‍රශ්නයක් ඇහුවා. ඔව්. මං කියේ මට නම් ඉන්නේ තේන්නේ අනිත්‍යයි කියන කාරණේ. ඒ. දැන්සේ ඉතින් ඔබ සියලු දේ අනිත්‍යයි කියන ඔබ මේ මොකද එයා ගොඩ ලොකුවට ඇහුවා ඉතින් මං කව මට නම් ඔය ඔබ කියන තේ සියලු දේ අනිත්‍ය. ඔබට දැනුම මට දැනුම දැනුම අවශ්‍ය නැහැ කියලා මට අනිත්‍යමයි වැටහෙන්නේ. ඒ. ඊට පස්සේ ඔබ ඉතින් තව ඇහුවා මේ කුසු විතරේ සල 31ක් තියෙනවනේ.
අපි ගියොත් ඉතින් ඕක දිගටම යන්න පුළුවන්. සමහරව ආනවනේ බුදුරජාණන් වහන්සේගේ දසවන නිවන් දැක්කට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් කියන ඔබ සීමාව ඉක්මවා ගියා. දැන් ඔබ සීමාව ඉක්මවා ගියා. ඔබ සීමාව දැන් උතරින් නවතින්න ඕන. උතරින් යට යන්න එපා කියලා. ඒ ඉතින් සීමාව ඔක අහගෙන අහගෙන ගියොත් මහත්තයෝ ඉතින් සීමාන්තික යන්න වෙනවා. තේරෙනවද? ඉතින් ඒ අහගෙන අහගෙන යන්නේ අහන කෙනාගේ තියෙනා දුර්වලතාවය. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ තැනදී නතර වෙන්න. අපේ තැනදී නතර වෙන්න. අපේ තැනදී නතර වෙන්න. එහෙමයි සාරා. ඊට පස්සේ කියනවා මේ මම ඇයි ඔබ මම දන්නේ මම කෝ ගැඹුරු ධර්ම මම මොකුත් දන්නේ නැහැ කියලා මං කිව්වා. ඒක ගැඹුරු ධර්ම දන්නේ නැහැ කියන්නේ බෑනේ ඔබ පංච උපාදානස්කන්ධය දන්නවනේ. ඔව්. ඉතින් දන්නවනම් දන්නේ නැහැ කියන්නේ කොහොමද? මං තීරණයක් ඇති කරගෙන එයා ඒක හරි වැරද්ද හොයන්න හදන. එයා හිතනවා යම් තැනක ඔබ ඉන්නවා කියලා. නමුත් දැන් ඒක යා නිශ්චිත කරගන්නයි හදන්න. ඉතින් ඒ හදන්නේ ඒක නිශ්චිත කරගන්න කියත් එයා තව තවත් පැඩලිලි පටල ගන්නවා. ඒක දැල්ල ඉතින් ඔය ඕවා පුතේ ඕවා පස්සේ යන්න එපා. ඕවෙන් පස්සේ යන්න එපා. අපි අපේ තැනට ආපුවාම මේ මිට නතර වෙලා දාන්න නතර කරලා දාන්න. එහෙම නැත්නම් ඒ ඕවෙන් දිග දිගට දුවට යනවා. මහා දෘෂ්ටි ජාලාව බුදුරජාණන්සේ කියනවා අර බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන්සේ දෘෂ්ටි 62ක් කියනවා. බුදුරජාණන් වහන්සේ කාලේ දෘෂ්ටි 62ක් නම් දැන් දෘෂ්ටි කීයක් තියෙනවද? තේරෙනවද? ඉතින් ඒක තමයි සංසාරයේ තියෙන භයානක භාවය. ඉතින් ඒ භයානක භාවය දකිද්දී අපි ඔය වයින් යන තැන් වලින් අපි මේ මිට මගහැරලා යන්න ඕනේ. මගහැරලා යන්න ඕනේ.